වස්සාන දර්ම දේශනා අපි ඉන්නෙම මමය මාගේය කියන සංකල්පය මත ආත්ම සංකල්පය තොට ඒ එක වැරදි අනිත්‍ය නිත්‍ය හැටියට ගන්නවනම් දුක්ක සැපැහැටියට ගන්නවනම් අනාත්මේ ආත්මය හැටියට ගන්නවනම් කවදාවත් ඉදිරියට යඩ බේහ ආත්‍යාත්මිකව ඉදිරි දැක්මක් ඇතිකරගන්න මිට මේක හොඳින් තේරුම් ගණ්ඩුවන ඒ නිසා පින්නතුන අපි කවුරුත් මේතත්ව වටහාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. නිත්‍යයි සුකයි ආත්මයි වශයෙන් අපි හැමතියක් ගන හිතුවොත් කිසිසේ. අපට ලෝකී යථර්ථය දකිින්ට හම්බ වෙන්න ඉන්න. ලෝකී යථාර්ථය විනිවිත දකිඩ අපට අත්‍යවශ්‍ය කාරණයක් තමයි පින්නතුන අනිත්‍ය දුක්කා අනාත්ම වශයෙන් මෙනෙහි කරන එක. අනිත්‍ය වෙන්නේ මොනවාද. අනිච්ච අවත සංකාරා සංකාර තමයි අනිත්‍ය වෙන්නේ. ඒවට සංකාර කියල කියන්නේ ඇයි හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්න නිසා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ලෝකයේ ඕනම දෙයක්. අවිඤ්ඥානක සවිඤ්ඥානක ඕනම දෙයක්. අපි හඳුන්වන්නේ සංකාර කියලා. සංකාර සංස්කාර, සංකාරවල ස්භාවය අනිත්‍ය. අනිච්චාවත සංකාර. සංස්කාර. ඊළඟට අනිත්‍ය නිසා දුකයි. අනිත්‍යත් ඇති ඇහමතැනකම එවරවෙන්න දුකකින්. අනිත්‍ය තියන හැම තැනකම කෙලවරවෙන්න දුකයි. මොකද එ දුක ඇතිවෙන්නේ අනිත්‍යදේ නිත්‍යයි කෙල හිතාගෙන ඉදිිත්්ති වෙනස් වෙන. එතකොට වෙනස් වෙනකොට දුකයි. මේක තමයි ස්වභාාවය පෙන්න්නට. දින්නප නවමුත්තුන ධර්ම දේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනනා අපගේ ජට් නෑලිකාව දැන්ම සබස්කරයි් කරන්න වෙලායිකරනය කලික් කරන්න. වස්සා අන ධර්මදේශනා ය බ් නාලිකා ඔස්සේ ප්‍රචාය වන මෙමස් මුදුදර ධර්මාණු ශාසනාවෙනුවෙන් පින් බර දායිකත්වයකෙන කටයතු කළේ ගිරවුල්ල අතුරුවල පදිංචි දැනටක්වේ ටේසේවේ නියවුතු RH කමලා රංචනීද සිල්වා මෙෙනනවියයි. එතුමියගේ ප්‍රධහනාරමුණවන්නේ නේට වස්සරකට පෙර පරලු සැපත් ගිරිියුල්ල අතුරුවල විසූ M.M. ලෙලි නෝනාද සිිල්වා ආදරණිය මෑනියන්ට පින් අනුමෝදධැන් කිරීම සහදහස් හතරවසේ ො ස. නිමස හත්තුවන දින පරලුව සැපත් RH් එක්මද සිල්ල අප්‍යානන්ට පින් අනුමෝදැන් කිරීමයි අද දේශකයණන් වහන්සේ අතිපූජනීය මල්ලිම්බඩ ප්ඥාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්්‍රාගච්චහන්තු දේහෙවතා සත් දම්මන් මුනිරාජස්ස සුනන්තුසක්කමොක්හදන් ධම්මසවන කාලුවයං බතන්තා ධම්මසවන කාලු අයං බතන්තා දම්මසවනකාලු අයං භතංත නමුතශභගවතු අරහතු සම්මාසම්බුතස නමුතසභගවතු අරහතු සම්මාසම්බුතස නමෝතසභගවතෝ වරහතෝ සම්මාසම්බුතස පින්වතුනේ අද පෝදා මේ උතුම් ධර්මදානමය පුුණ්්‍ය කර්මයට දායකත්තයගෙන කටයුතු කරන්නේ. ගිරිියුල්ල අතුරුුවල පදංචි දැනට කවෙෙට්ටි සේවේනයුතු RH කමලා රංජනීත සිල්වාමිනවියයි. එතුමට ප්‍රධාන අරමුණතමයි පෙන්නතුනි මීට වසරකට පෙර පරලෝෂපත් ගිරිවුල්ල අතුරුුවල විසු MM ලිලීනෝනාද සිිල්වා ආදරණීය මෑණියන්ට, පින් අනුමෝතන් කිරීම සහ දෙදා සතරයේ දොළහයිදා හත්වන දින පරලෝෂපත් RH එක්මන්ද සිල්වාපයාානන්ට පින් අනුමූතන් කිරීම. මේ ප්‍රධාන අරමුණට අමතරව තවත් අරමුණ සඳහන් කරහ තියෙනවා ඒවා අපි ධර්මදේශනාව අවසානයේදිසිහිපත් කරලා පුුණ්‍යානු මෝදනා කිරීම් අනශීර්වාද කිරීීම කරමු එතෙක්. බුද්දු පණ පදයකට අවධානය යොමුකරමු පින්වතුනේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ මේ ඔබ සූදා නම්බන්නේ ලෝවතුරාත් අතාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්්‍යයා විශයහි පතලමහා කරුණාවෙන් දේශනාකොට වදාල සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරඩ. පින්වතුනේ ධර්මය පිළිබඳව අපි දැනුවත් වෙන්ඩනං ධර්ම්ඥානයල බණ්ඩනං දහම් දැනුම වර්ධනය කරගණ්ඩනම් ධර්මය ශ්‍රවනය කළ යුතුමයි ඇසූ ධර්මය වැඩිදියුණු කරගණ්ඩ තවතවත්තේවා අවබෝධ කරගණ්ඩ බණ අහණ්ඩෝන එතකොට තමයි ධර්මය තවතවත් හොඳින් මනස තුළ පැළපදියන් වෙන්නේ අව පෝත වෙන්නේ. පින්වතුන හිතේ තියෙන නොසන්සුන්කම අසහනකාරී බව නැති කරගෙන හිතට සහනය සංසිඳීම සතුට ළඟා කරගන්්ඩ බණ ආණ්ඩෝන. සැකසංකා හිත තුළ තියෙනවනංඒ සැක සංකා දුරු කරගෙන නිවැරදි දැක්මක් ඇති කර ගන්්ඩ පින්වතුන ධර්මය ශ්‍රවණය කළ යුතුයි. එවගේ පින්වතුන කෙනෙක් වැරදි දෘෂ්ටියක දැක්මක මිත්‍යා දෘෂ්ටියක ඉල්බිලා සිටේ නම් ඒත් තත්ත්වයෙන් අත්මිතිලා හිතට සහනය සංසිඳීම ලබා ගණ්ඩ සම්යක් දෘෂ්ටියට පැමිණෙන්න්න බණහණ්ඩුවන පුද්ගලයකුගේ මෙලොව ජීවිතයේ දුරුවල අඩුපාඩුකම් තියෙනවනං ඒ දුරුුවල අඩුපාඩුකම් මඟ හරවා ගෙන මෙලොව සාර්ථක භාවය ඇතිකරගණ්ඩ පරලුව ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්ධයක් ලබන්ඩ පින්වතුනී බණහඩුවන මේ සියල්ලට මත් වඩා අනවරාග්‍ර සංසාරයේ සැරිසරණ අපට මේ සසර දුකින් අතමිති උතුම් නිර්වාණය සාක්ෂාත්කරගණ්ඩ බැහැ බණහන්නතු. යමික්මලූක නිර්වාණය අපේක්ෂා කරන්නේ නම් ඒ හැම කෙනෙක්ම බණපදයක් අසාතිබිය යුතුමයි බණපදයක් අහන්නැතුව නිවන්දකින්ට බෑපෙන් නතුනේ. එ නම් ධර්මස්ශ්‍රවනය කොයිතරම් ජීවිතයට ලෞකික වශයෙන්න්නා ලෝකෝත්තර වශයෙන්. ්‍රයෝජන වද්ද කියලා ඔබට දැනෙනවා ඔබට පේනවා. පින්වතුනේ මේ නිවණ සඳහා අපි කරගත යුතු මූලිකමදේතමයි සිත දියුණු කරගෙන ප්‍රඥාව ලබාගෙනයෙන්. මේ සඳහා සිත පිළිබඳවා අවබෝධයක් සිත කොතනද තියෙන්නේ සිතේ ක්‍රියා කාරීත්වයමකක්ද සිත ජය ගැනීම සඳහා අපි කළ යුත්තය කුමක්ද ඇයි මේ නිවනට බාධාකාරීතයේ ඇතිවෙල තියන්නේ මෙන්න මේ පිළිබඳව පින්නතුනි අපි වීමසා සොයා බැලිය යුතුයි බටහිට බොහෝ විත්‍යා්චයෙන් සිත ගැන අදහස් පල කල්ල තියෙනවා ඔවන් බෞතර දෙනෙක් ප්‍රකාශ කරන්නේ සිත පවතින්නේ මොලය ආස්ත්‍රය කරගෙනයි කියයා. නමුත් අපට තරකයක් මතුවෙනවා මොලය ඇසුරයේ සිත තියෙනවනං මොලය මැරෙනකොට සිත මැරෙන්ඩෝන. එතකොට ජීවිතය එතනින් අවසන් වෙන්ඩෝන. නමුත් ලෝකයේ, මොලය අක්‍රිය මොලය මැරුණු මිනිස්සු ඕනතරන් ජීවත්ය නම්. තවත් දීර්ග කාලය හැැ එක්කිසි දෙයක් දන්නේ නැහැ නමුත් ජීවත්ව නම්. නමුත් පින්නතුනයෝ බාල තියෙනවද හර්දය වස්තුූ මලොත් අක්‍රිය වනොත් ඒ පුදකලයාට ජීවත්වය හැකිද. ඒ පුද්කලයාට ජීවත් වට බෑ. ඒ නිසා පුද්ගලයකු ජීවත් වටනම් හර්දය වස්තුයේ ක්‍රියාකාරරිත්්‍යය අත්‍යවශසයි. හරද අ්‍රිය වුණු හරතය මැරුණු ඒ පුද්ගලයා මලා ජීවත් වෙන්නේ න ඒටහා තපපරයක්වත්. එම් අපි මෙන්නම කතන්දර දෙක විමසා බලා හිත පැවතිය හැක්කේ කොතනක දැයි අපි තීරණය කරන්නලුවනම්. පින්වතුනී ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන්නේ මේ හිත හර්දය වස්තුව ඇසුරේ පවතින බවයි. හර්දය වස්තුව අතරෙහි ආශරයෙන් හිත පවතින බව දැන් අපි දන්නවා පෙන්වතුනි ක මවකුසක දරුවෙක් පිළිසිඳ ගණ්ඩනම් එ පිලිසිඳ ගැනීම සඳහා කරුණු කීපයක් එකට බලපාන. මාතාච උත්තු නිෝති මතා පිතර ෝ්ච සන්නිපතිවා හොන්ති ගන්දප් පෝච පච්චපට්ටිතව හෝත මාතාච උත්තු නිහෝති කියල කියන්නේ මව සුදුසු ස්භාව ඉන්නන්නන දරුවෙක් පිසිඳ ගැනීම රම්. ඇයගේ උසප චක්්‍රය ක්‍රමාණුකූලෝ ක්‍රියාත්මක වෙන්ඩ ඕන දරුවෙක් පිළිසඳ ගණ්ඩ ගර්භාෂයේ සුදුසු පරිදි ස කස්සල තියෙන්ටඕන මාතා පිතරෝජ සන්නිපතිතාහොන්ති මව සහපයාගේ සංවාසය ඕන මේ කරුණු දෙක සම්පූර්ණ වෙනකොට ගන්ධපූච පච්චුපටිත ෝති. ගන්ධබ්‍යයාගේ පැමිණීම තිබිය යුතුයි ඒැන කෙනෙක් මෙලොවින් මැරිලා ඔහුගෙන් ඉක්මී යන චුතිසිත නැවත ප්‍රතිසධි සිතක් බවට පරිවර්තනය වීම වශ්‍යයි ඒ නිසා තමයි ගන්ධබ්‍යයාගේ පැමිණීම අවශ්‍යයිකමීකාරණා තුනත් තවත් බොෝ කාරණාත් එකතුතමයි දරුවෙක් මෞකුසකු පිලිසිඳ ගැනීම සිත්ත වෙන. මෙසේ ගර්භාෂ් බිත්තියේ පිළිසිඳගන්නා දරුහා මූලික වශයෙන්ම මේ මවගේ හපියාගේ ඩිම්භහා සුක්‍රාණු එකතුවීම ඇත්තටම සිද්ධ වෙන්නේ පැලෝපිය නාලය තුළද. මවගේ. ඊට පස්සෙ තමයි හෙමිින් හෙමින් තමයි මේ කල ලේක්‍රමයින් ගර්භාෂයට දවන් කරන්න. ගර්භාෂයයට සූදානම් නම් පිළිගන්න ය පිළි අරගෙන ගර්භාෂ බිත්තියේ ඉටක් තිනවා තැන් පත්වෙන්ට. දෙෙන්මී කය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටමං කලලං හෝත කලලං හෝති අත්පුතම් අත්පුදා ජායතයේ පේස පේසි නිබ්බන්තී ගනු ගනාාපසාකා ජායන්ත කේසා ලෝමා නකාපිච ඔන්න මෙවැනි දෙයක් ප්‍රකාශ වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම තුළ ඉසෙල්ලාම ඇතිවෙන්නේ පටමං කලලං හෝත කලලේ ඇතිෙන පටමං කලලං හෝත කලලං හෝති අත්පුදන් ඊට පස්ස මෙය ක්‍රමයෙන් මෝරමින් අත්බුතියක් බවට පත්වෙනවා අත්බුතිය කියල කියන්න නිකම් මේ අමු මස්කඇල්ලක් වතාවන් රාශියයක් ගොඩක් වෙලාව වෙලා සෝදල අරගෙන බැලූහම තියෙන ස්වභාවයට සමාන ස්වභාවයක් අත්්බූධ ජායතය පේසී තවට්ටිකක් මෙ ශක්තිමත්තිනවා පේසි නිබ්බන්තිී ගනු තවත් ශක්තිමත්තමින් ගන්න බවට පත්වෙනු ගනාාපසාකා ජායන්ති කසා ලෝමා නකාපිච ඊට පස්සේ තමයි ක්‍රමීන් වැඩිනකොට කෙස්ලොම් ද ඇතින්නේ පින්වතුන දැන්ම ඇතිවූ කලලයේ විද්‍යාවෙන් පැහැදිලි කරනවා මේ කලලරූපේ මූලිකම සති තුනක් කතරක් යනකම් මූලික වශයෙන් බැලුවත් මෙහි මස්තිස්කයක් මොලයක් තාම හැදිල නෑ අවශ්‍ය කරන හේතු සම්පත් තිබුණත් තා මොලේ හැදිල නෑ දැම් මේකින්මා සනාත කරන්න බලාපොරොත්තු වෙන්නේ තේරුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ හිත කොහේද තියෙන්නේ හිත මොලී ආස්ත්‍රීයෙන් තිබුණනම් මොලේ හැදිල නැතුව හිත කොතනද තියන නමුත් මොලය නොව සිත හදවතා ආශරයෙන් තියෙන වන මේක ගැටලුවක් නෑක හදවත හරදේ වස්තුූ දැනට ඇති වෙලා තියන්නේ තොට ඒ ඇසුරේ හිත තියෙනවා කියන කතන්දරය අපට පිළිගත හැකි දෙයක් මොකද මස්තිස් මොලේ ඒ හිත තියෙන වන ඉස්සෙල්ලාම ඇතිවන්න ඕන මස්තිස්කය. නමුත් මස්තිස්යක් ඇති නොවීහි අපිට පේනවා පැහැදිලිවම මස්තිස්කයක් ඇතිවෙල නැතුව මොලේ ආශරීෙන් හිත තියෙන නම් හිත තියෙන විදිියක් නෑ. එහෙනම් අපිට මේ මතයනුත් සනාත වෙනවා මේ දෙනුවත්තිත් සනාත වෙනවා හිත පවතින්නේ මොලේ ආශරයෙන් ො හිත පවතින්නේ හරදය වස්තුවා ශ්‍රයෙන් කියලා. මෙසේ ඇතිවන සිත පින්වතුන දැන් මෙහි නික්මුණු චුතිසිත එතන තිපති සදි සිත බවට පත් වුණා ජනක කරමයක් මොල් කරගෙන ඊළඟට දරුවා මෙලුවට ඉපතුුණ. මෙහෙම ඉපදිච්ච දරුවාගේ සිතහ ඉතාම ප්‍රසංසනයයයි. එහිත පිරිසිතුයි. එහිතේ ආශාව ලෝහභකම ආංකාරය මමත්වය ඊර්ෂාව ක්‍රෝධය වෛරය වැනි ලාමක පහත් සිතුවෙලි නෑ. කොද ව පිළිබඳව දන්නේ නෑ. ඒ නිසා මේ ලෝකයේ හොඳ හොඳ මිනිස්සු වෙන කවරවත්නයයි පොඩිදරු එහෙන මෙන්න මේ මනසක් තමයි මේ දරුවට තිබුණේ. පබස්සර මි තම්බික්ක වේ චිත්තං තංචකෝවාගන්තුක උපක්කිලෙසෙහි උපක් කලේටම්. මහනන මේ ලෝකට ජන්මලාවේ ලබන දරුවාගේ මනස ඉතාම් පිරිසිදු. එ පිරිසිදු සිත ලිටින්නේ කසේද ඒ දරුවා සමාගයට මූුණ දෙමින් හැදින වැටෙන කොට පිරිසිදුවස් තිබි්ච සිීත ක්‍රමයන් කිලිටි වෙන්න පටන් කතා ඒ අනුව අ පැහැපත් පැහැදිලි සිත අපිරිසිදනා පැැපත් පැහැදිලි සිත අපිරිසිදුවන්නේ කෙසේද සමාජයට මූුණ දෙන කොට පින්වතුනි. ඒ ඔස්සේ තමයි අපිරිසිදුවීම සිද්ධ වෙන්න. මෙන්නම අපිරිසිදු වෙන දේවල් අපි කියන සිතුවිලි කියලා. අපිරිසිදු වෙන්න සිතු විලි වල. එතකොට සිතුවිල්ලි මොනවදී එ සිතු විලිවලට තමයි කියන කෙස් කියලා. ඒනම් උපක් කිලේසයේ උපක් කිලිට්ට කෙලෙස්වලින් තමයි අපි සිදුවෙන්න. පොඩිකාලේ නොතිබිච්ච සිතුවිලි දරුවා ලොකුවෙන්නකොට හිතේ ඇති වෙන. ඇතිවෙන්න සිතුවිලි අපිරි සිදේවා පිරිි සිදතු විලිත ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ අපිරිසිදු සිතුවිලි නිසා තමයි මොකදද වෙන්නේ අන්න පුද්ගලයා තුළ කෙලෙස් ඇතිවුනාා කියල කියන්න. එනිසා කෙලෙස් භරිත කෙනෙක් බවට පත්තිනවා මේ අපිරිසිදු සිතුවිලි නිසා. මනසාචයේ පදුට්ටේන පදට්ටේන මනසා. මේ දූසිත මනෝ භාවය කියල කියන්නේ අන්නේ මනෝ භාාවය නිසාතමයි පුදගලයා තුළ අපිරිසිදු භාාවයන් දිගින් දිගට ඇතිවෙන. එතකට අපිරිසිදු භාවය මුල්කරගෙන අපිරිසිදු සිතා ප්‍රසිදු සිතුමිලි අපිරිසිදු සිතහා අපිරිසිදු සිතුවිලි නිසා මොකද වෙන්නේ ඔහු කයින් හා වචනයෙන් කරන දේත් අප පිරිසිතු වෙන අපිරිසිදු මනෝභාවයක් තියෙනවනම් ඔහු කයින් කරන වැඩ ගත්තත් වචනයෙන් කියන දේවල් ගත්තත් පිරිසිදු එතොට ඔහු කරන්න මනුවද ප්‍රාණගාත අදත් අදාන කාම් මත්‍යාචා මුසාාව සුරාව එතකට කායික වැරදිගත්තත් කායික වැරදි සිද්ධ වනෙත් වචනයෙන් බොරුකීම ප්‍රමුඛ සෙසු වචනකි වෙත් අපි සිදු සිත මොල් කරගෙන. එනම් බලන්න පින්නතුනේ සිත පවතින තැන ඔබට දැන් පැහදිලි. සිත පවතින්නේ කොහේද හර දේවත්තු ඇසුුවේ. මේ හිත තුල තමයි ඇතිවෙන්නේ මොනවද ඇතිවෙන්නේ කෙලෙස්. මෙ කෙලෙස් නිසා තවතුරටත් ඒ හිත අපිරිසිදු වෙන. මෙන්න මෙහෙම අපිරිසිදු වෙන සිතා නිසා තමයි පුද්ගලයා විවිධ සමාජ විරෝතිී ක්‍රියා කරන්න. පස් පව් දස අකුසල්. ප්‍රාණගාත් අදත්තාදාන ආදී පස් පවු් දස අකුසල් කරන. මේ අකුසල් නිසා, තමයි සමාජයේ විනාසවන්නේ ඇතකට ගෙදරක අම්ම දෙෙන් අම්මයි තාත්තයි දෙන්නා අපිරිසිදු මනෝභාවයකින් කායික ක්‍රියාවක් කළත් වාචසික ක්‍රියාවක් කළත් ඒක සමාජයට අපිරිසිදු වැලා එට ගෙදර අම්මයි තාත්තයි ඇතරේ ගැටුම් ඇතිවෙන්නේ දෙමාපිය දූ දරුවන් අතර ගැටුම් ඇතිවෙන්නත්. තම නිවසාහ අල්ලපු ගෙවල් අතර ගැටුම් ඇතිවෙන්නේෙත්. තමා යහපත්මි අන්නය යහපත් කළ නොහැකි වෙන්නෙත්. එහ නම් මේ කිව් කෙලෙස් නිසා. ඒනද හැම මොහොතකම සිත තුළ දක්නට ලැබෙන කෙස්. එ කෙලෙස් නිසා තමයි කෙනෙක් ප්‍රාණගාථද ආදී අකුසල කර්මයනු මුසාවාද ආදී වචනයෙන් කරන අකුසල කර්මත් කරනවා උක්තමයි සිත්තරන්නේ නමුත් පෙන්වතුනේ ඊට වඩා එහා යාහැකි පරිසරයක් අපි නිර්මාණය කරග්ඩ ඕන එතුකට කෙනෙක් තුළ මේ අපිරිසිදු මනෝ භාවය ඇතිවීම නිසා අපිරිසිදු ක්‍රියා කරනවා ඒ ක්‍රියා නිසා නිවසි ගැටුම් දෙමාපියදූ දරුවන් අත්‍ර ගැටුම් අසල්වාසිීනත්‍ර ගැටුම් මේ වගේ පුද්ගලයූ සමාජයේයටවතියනු ව සමස්ත සමාජයේම ගැටුම් කාරී බවට පත්වෙනවා. එහෙනම් මිනිස්සු මරන් ඇන කොටාගන්න මංකොල්ලකන් ඉළඟට විවිධදේ සිද්ධ කරන්න පින්නොතුන පෙළබෙනවා. මේ විදියට සිතේ ඇතිවන කෙලිස් නිසාතමයි. මිනිස්සු අතර ආරවුල් වෙලා මිනිස්සුවතර කැටුම් ඇතිවෙන්නේ. කලකෝලාහාල් විරසකවී මිනමැරම් ගමක විතරක්න වේ. ප්‍රදේශයක විතරක්නෙවේ. රටක යුද ගිනියවිටෙන්. ලෝකයේම යුද ගිනය විටෙන්නේ මේ කෙලෙස් වල ප්‍රතිඵලයක් නිසාා. ඒකට බලපාන්න පුළුවන් තන්හාාව, ආශාව, මමත්වය එවගේ ලෝභකම, ඊර්ෂ්‍යාව, තරගය බලලෝබිත්වය මෙවැනි, ක්ලේෂයන් මනස තුළ ක්‍රියාත්මකවීම ප්‍රතිඵලයක් හැටට තමයි මෙ ලෝකේම අද යුද්ධ ගිනි ඇවිලී තියන්නේ. බලන්න තන්හාව කොයි තරං ප්‍රබලද මෙ තන්හාාව සිත තුළ කැකෑරිලා ඒ අධික තන්හාාව උත්සන්නවීමේ ප්‍රතිඵලය නිසා බලන්න සිතුුවන්න විපත සුළු පටු නැහැ. එහනම් මෙවැනි තත්ත්වයක් ගොඩනැග නේම මේ තන්හාවී ප්‍රතිඵලය නිසා. එහෙනම් පින්වතුනි කෙලෙස් මේතරම් අපට බලපෑම් කරනවන. කෙලෙස්වලින් අත්මිතුනු සිත මොනතරං ශාන්ත මොනතරං සුන්දර මොනතරං මිහිරි මොනතරම් සෞම්මය මොනතරන් සැනසීමක් ගේන දෙයක් බවට පත්වනවාද බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ යුදගිනිවලින් තොර බලලෝබිත්වයන්ගෙන් තොර තරග කාරිත්වයන්ගෙන් තොර එකිනෙකා ඇනකොටා ගන්න තත්ත්වයන්ගෙන් තොර හොරකමින් තොර සල්ලාලකමින් බේබදුකමින් මංකොල්ල කෑම්වලින් තොර සතුට රජයන පරිසරයක් සමාජයක් මිනිස් සංහතියක් නිර්මාණය කරන්න. එහෙනම් එ නිර්මාණයට කෙලෙස්වලින් විනිර්මුක්තවීම කොච්චර බලපානවාද. කෙලෙස්වලින් ඈත්වීම කොච්චර බලපානවාද. බලන් පෙන්වතුනි බුදුරජාණන් නිවි බුදුරජාණන් වහන්සේ විනිවිත දැක්කදේ කොයි තරං සත්්‍යත්ත හිතට සැනසුම සහනය සංසිඳීම සතුට ගෙන එන්න කෙලෙස්වලින් ඇත්තීම කොච්චරවලපානවාද ඒකයි උන්වහන්සේ දේශනා කළේ මේ උද්දච්ච කුක්කුච්චයෙන් වෙන් වෙන්න බරපතල ලේෂයක් උද්දච්ච කියල කියන්නේ විවාහාර භාෂාවී කතා කරන මේ අහංකාර උඩංගුකම කියන එක නෙවේ මෙතන කියන්නේ හිතේ තියෙන විසිරෙන බව හිත තුළ තියෙන නොසන්සුන්කම අන්නේ විසිරෙන නොසන්සුන්කම නිසා තමයි පින්වතුනී පුද්ගලයාගේ මානස්සික සැනසී මහිමි වෙන්න අනික තමයි පස තැවවිීම කොුක් ච්ච. අතීතේ ගැන හිතනින් පසු තැවෙනවා. අනාගතයේ සිද්ධ නොවිච්ච දේවල් ගෙන හිත හිතා පසු තැවෙනවා. ඒනම් මේ පසු තැවීම නිසා කොයිතරං පුදගලයා තුළ අකටයුතුකම් සිදුවේද යම් යම් දේවල් අත්පත් කරගන්න යවා. ඒමොකද කාමච්චන්දය, ලෝභය, රාගය, මමත්වය අනුරාගය කෑදරකම. ගිචුකම නිසා. ඒ තමයි කාමච්චක් දේකයන්න. පුද්ගලයක නිවසතුළ සාමය සමගිය සහජීවනය නැතිවෙන්නේ. අසල්වාසීන් අතර සමගිය සාමකාමී බව නැතිවෙන්නේ ගැටුම් ඇතිවෙන්නේ වර්ධනය වෙන්නේ. මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී චේතනා වර්ධනය වෙන්නේ. මි කාමය රාගය ලෝබය තන්හාව මන්දය නි බලන්න පෙන්නුතුනේ බුදුරජාණන් වහන්සේ දැක්කේ මේකයි මනස නිරවුල් නං සමාජයේ කොචතරං සාමකාමීත සමාජයේ කොයිතරම් සතුටු සාගතද. සමාජයේ කොයිතරම් ප්‍රේමණීද ලයන් විතද. එනම් මේක නෙමී දපටව අවශ්‍ය ඇනකොටා ගන්නා ආරවුල් වන තරගකාරී ඉර්ශාවරජයන ගුණමකුකං පිළිපිබුවන තිරිසන්ගත සමාජයක්ද එමනත්තං තිරිසන් වු ළඟවත් දක්නට ලැබි දක්නට නොලැබෙන ඊටත් වඩා පහත් ගති ඇති සමාජය අපට ඕන ඒනං මේක තේරුම් ගන්නකං මේ සමාජයේ කවදාවත් හදන් බෑ ඒං බුදුරජාණන් වහන්සේගේ ඉලක්ක්‍ය වුණේ එවැනි නිරවුල්ලු දෙැහැමි වූ සාමකාමී වූ පිවිතුරුූ ප්‍රසන්න වූ ලයාන්විත වූ ප්‍රේමණිය වූ ජන සමාජයක් නිර්මාණය කරන්න. එතන තමයි සතුට තියන්නේ. එතන තමයි විනේ තියන්නේ. එතන තමයි තිියුණුව තියන්නේ එ නම් මේ වගේ දහමක් වෙන ලෝකයේ තියද ආත්මාර්ථයට බරනොව පරර්ථයට නැඹරවෙච්ච දහමක් ඒනම්ම ලෝභය මේ කාමය අපි පාලනයකට නතු කරන්නඩ වන දෙම් බලන්න ව්‍යාපාතය තරහා ක්‍රෝතය වෛරය පලගැනීම සහබද්ධ වෛරය. මිනිසු අතරේ නොයිවසීම පුරුදු වෙන්නේ. මිනිස්සු අතරේ නොසන්සුන්කම් ඇති වෙන්නේ. මිනිස්සු අතරේ දරාගනීමේ නොහැකාව ඇති වෙන්නේ. මේ ඉවසීම නැති නිසා. මේ වෛරී සහගත චේතනාව නිසා. එනම් වෛරී සහගත චේතනාවෙන් අපි අත්මිති කටයුතු ක්‍රණ්ඩෝන. ව්‍යාපාදයෙන් අපි ඉත් වෙන්ඩෝන ඒනිසා ව්‍යාපාදෙන් තරහා ගැනීමෙන් වෛර කිරීමෙන් ඇනකුටා ගැනීමෙන් අපි ඉවත්තෙන්ඩනං මේ ක්ලේෂයහඳුනාගෙන අපි පිටු දකිෙන් ටුවන ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය තිීනමිත්ත සිතේ හා සිතුවිලිවල පවත්නා පසු බෑම අලසකම නිත්‍රාශීලීකම මේ තත්ත්වය අපට කොයිතරං පරාදීන බව උදාකරනවාද ඒ නිසා පින්වතුන අපි තුළ ඇතිවෙඩෝන මේ පරාදීන චින්තනය නෙවෙේ අපි තුළ ඇති වෙන්න ඕන දියුණු චින්තනයක් ඒ සඳහා අපි මේ ක්ලේෂය හඳුනගෙන ඒකට එරෙහිව අපි නැගී සිටින් දෝන ීරහිව ැී ට අපි තුර උත්සාහහි තියෙන්නවන වීර්ය තියෙන්නවා නොපසුබස්නා බවතියෙන්න්නන අධිෂ්ඨනය තියෙන්නවා මේව නැත්තන් අපට ඉස්්‍රහටයන්න බෑ මේටික අති වශ්‍යකාරණ තිීනමත් උදදච්ච කුක්කුච්චපි මුලින් මතක්ලා විචි කිච්චාව සැකය අපි ජීවිතය තුල මේ බුද්ධාදී අටතැන්න්නේ සැකය ඇති වුණොත්. ඒ සැකය නිසා අපට වන විපත සොළුපටු නෑ. කිසි එකක් ඉදිරියට කරගෙන යන්න බෑ බුදුගුණ ගැන සැකනම් දහම් ගුණ ගැන සැකනම් සඟගුණ ගැන සැකනම් ඉන් එහාට කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ. මොකද පින්නතුනී ලෝකයේ ලෝකය දෙනු නිර්වාණයනම් උතුම්ම ස්ථානයට වැඩම කළ නික්ලේෂී උත්තමයණන් වහන්සේ බුදුරජාණ එනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව අපි තු විශවාසයක් නැත්තං. පැහැදීමක් නැත්තං ඉන් එහා දහමට අනුව කිසිවක් කරන්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍ය දේතමයි දහමට අනුව අපේ ජීවිතය හැඩගස්ව ගණඩනං. බුදුගුණ පිළිබඳව අපි තුළ වැටහීමක් තියෙන්ටඕන. බුදුකුණ පිළිබඳව අපි තුළ සැබෑ නිරවුල් බවක්තිෙන්ට ඕ ඒයත්්‍යවශ්‍ය. උන්වහන්සේ දේශනා කළ නවලෝක උත්තර ශ්‍රීසත් ධර්මය. අපි දැනුවත්ෙන්ට ඕන ධර්මයෙන් දැනුවත් වෙනකොට තමයි කෙලෙ සංසිඳීම අපට කරන්න පුළුවන්වෙන්නේ.ක ධර්මය තමයි ඒ වික්‍රහ ඇතියෙන්නේ. ධර්මය තමයි මඟ පෙන්වීම තියෙන්නේ. ධර්මය තමයි ආර්ය මාර්ගය කියල දීල තියෙන්නේ. ඒ ඒ ඔස්සේ ගමන් කරන්න බැහැ ඒ පිළිබඳව දැනුවත් නොවේ. සංගයා සුපටි පන්නයි. උජුපටිපන්නයි. ඥාය පටිපන්නයි. සාමීචි පටිපන්නයි කියල දැනගත්තොත්තමයි ඒ සග ගුණපිමනෙහි කරන්න. සග ගුණ ආදර්ශයට ගන්න. ඒ ඔස්සේ අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. ඒන අපි සියලු දෙනා තුළම, මේ බුද්ධදම්ම සංඝයන තෙරුවන් කිරෙහි පැහැදීම විනිවිධ දැකීම ඒ ගුණ හඳුනා ගැනීම ඒ ගුණ අර්ථ විග්්‍රහ දැන ගැනීම ඒ අනුව අපි කටයුතු කිරීම ඒවා ජීවිතයට ආදර්ශයක් වශයෙන් යොදා ගැනීම මේ තත්ත්වය පින්මතුන අපි වටහාගඩුවන එහෙම වටහා ගත්තොත් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ එතකොට තමයි හිතතුල තියෙන කෙළෙත් සඳුනගෙන ඒ කෙලෙස් දුරු කිරීමේ තැනට පියෙන්නේ එහිනම් මේ ඇතිවවෙච්ච කෙලෙස් දුරු කරගණ්ඩ නම් අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමත් කෙලෙස් දුරුකරගැනීම සඳහා ක පාලනී කර ගැනීම සඳහා පින්වතුනී අපි දුර දැක්මකින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි එනිසා අපි තුළ ඇතිකරගණ්ඩ ඕන කෙලෙස් ඇතිවෙන්නේ හිතේනම් ඒ ඇතිවෙච්ච කෙලෙස්සල ස්භාවය දන්නවනම් ඒවා දුරු කරන්්ඩ ඕන ගතින්න්නමි එහෙනම් හිතන්මයි. හිතින් දුරු කරණ්ඩනම් කලෙස් ලාමක පහත් ඕලාරක හිතත්තියාගෙන බෑ. ඒක දියුණු හිතක් බවට පත්වෙන්ට ඕන. දියුණු හිතක් හිතන්න පුළුවන් හිතක් ඇතිකර ගණ්ඩනම් අනිවාර්යෙන්ම කළ යුතු දේතමයි පින්වතුනී. හිත දියුණු ත් තේයට පත් කරගන්නේ එක හිත දියුණු කරඩනම් හිත දියුණු කරන්න අවශ්‍ය කරන කටයුතු ටිකපි කරඩෝන හිත දියුණු කරන්න මොකක්ද කර්ඩන පාවනා කර්ඩු තැම්පින්නතුන දහමිහි භාවනා ක්‍රම දෙකක් කඳුන්වලට එල තියෙනවා එකක් තමයි සමත භාවනා සමත භාවනාවෙන් සිත දියුණු කරන නිසා එය හඳුන්නනවා නමකින් චිත්ත භාවනාව කියලා චිත්ත භාවනාවට අතහලැව පෙන්වතුනිි තියෙනවා භාවන අරමුණු හතලයක් මේ භාවනා අරමුණු හතලිය අපි හඳුන ගන්නවා මේවා ඔක්කෝම අරමුණු ටිකරගෙන කරන්න කියනකනවේ මේක යන්න තමන්ට ගැලපෙන අරමුණකින් හිත දියුණු කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා කෙලෙස් පාලනයට කෙලෙස් නැති කරන්න මුලින් කෙලින් පාලනය කරනෝ කෙලෙස් ඊළඟට කෙලෙස් නැති කරනෝ සමුච්චේත වශයෙන් ඒකට මුලින් තදංග වසයෙන් ප්‍රහාණය කිරීමත් තාව කාලිකව ඊළඟට විස්කම්බන ප්‍රහාණය ඊට වඩා දීර්ඝකාලයක් පවතින්න යටපත් කරලා තිැබීමත් අවශ්‍යයි පුහුණුවක් හැටියට එදොට මේකට හිත දියුණු කරන්න ඕන ත දියුණු කරන්න නම් භාවනා කරන්න ඕන පළමුව කරන්න ඕන සමත භාවනාව එතකට සමත භාවන වඩද්‍ය අපිට පුළුවන් බුද්ධානුස්සතිය වඩන්න දම්මා අනුස්සතිය සංගානුස්සතිය සීලා අනුස්සතිය මේආදීවසී අනුස්සති භාවනාව ඒමනත්තම් මෛත්‍රී භාවන වඩට පුළුව. මනැත්තන් ආනාපාන සතිවඩන්ඩ පුළුවන් තැන් ඕනතරම් භාවන ඒනම් අරමුණු තියනම් අපේ චරිතයට අපේ ජීවිතයට ගැලපෙන භාවනාව අත්‍යවශ්‍ය වෙනම් ජීවිතයට ගැලපෙන භාවනාවක අපි නිරත්වේ නම් අපට පුළුවන් හිත දියුණු කරගෙන අර කෙලෙස් වල බලපෑම පළමු අඩුකරගන්න. කෙලෙස්වල බලපෑම පළමු අඩුකරගත්තා හම. ඊළඟට කෙලෙසි යට පත් කරන්න පුළුවන්. යම් දවසක සමුච්චේද වසයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. බලන්න පිවති කොච්චර වටිනවද කියල්. ඊළඟට තමයි සමත භාවනා වඩලා මේකට හිත හුරු කරගත්තාම කෙනෙකුට විදර්ශනාව වඩන්න ලේසි. දර්ශනය දකීම විදර්ශනය හොඳින් දැකීම මොකද හොඳින් දකින්න ලෝකේ ලෝක කියන්නේ පංචුපාදානස්කද එතකොට ලෝකයේ දකිනකොට චතුරාර්ය සත්‍යාව බෝධ කරගන්නවා පිනතුන විදර්ශනාවෙන් කිරෙන්නේ ලෝකය අනිත්‍යයි දුක්හයි අනත්මයි යනුවෙන් මෙිහි කිරීම අපි වැරදි දෘෂ්ටියකන ඉන්නේ මොකද වැරදි දෘෂ්ටය අපි ඉන්නම මමය මාගේය කියන සංකල්පය මත ආත්ම සංකල්පය තොටඒක වැරදි අනිත්‍ය නිත්‍ය හැටියට ගන්න වනම් දුක සැප හැටියට ගන්න වනා අනාත්ම ආත්මය හැටියට ගන්නවනම් අවදාවත් ඉදිරියටයන්ට බෑ ආත්‍යාත්මිකව ඉදිරි දැක්මක් ඇති කර ගන්න මෙට මේකු හොඳින් තේරුම් ගඩුවන ඒ නිසා පිනතුන අපි කවුරුත් මීතත්වය වටහාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් නිත්‍යයි සුකයි ආත්මයි වසයහි අපි හැමතියක්ක් ගැ හිතුවුවොත් අපට ලෝකී යථාර්ථය දකිින්ට හම්බ වෙන්න ඉන්නේ ලෝකී යථර්ථය විනිවිත දකිඩ අපට අත්‍යවශ්‍ය කාරණයක් තමයි පින්නතුන අනිත්‍ය දුක්කා අනාත්ම වශයෙන් මෙෙහි කරන එක. අනිත්‍ය වෙන්නේ මොනවාද අනිච්ච අවත සංකාරා සංකාරතමයි අනිත්‍ය වෙන්න ඒට සංකාර කියල කියන්නේ ඇයි හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්න නිසා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ලෝකයේ ඕනම දෙයක් අවිඥ්්‍යානක සවිඤ්ඥානක ඕනම දෙයක් අපි හඳුන්වන්නේ සංකාර කියල. සංකාර සංස්කාර සංකාරවල ස්භාවය අනිත්‍යයි අනිච්චාවත සංකාර සංස්කාර. ඊළඟට අනිත්‍ය නිසා දුකයි අනිත්‍යත් ඇති ඇහමතැනකම කලවර වෙන්න දුකකින් අනිත්‍ය තියෙන හැම තැනකම කෙලවර වෙන්න දුකින් මොකද එ දුක ඇතිවෙන්නේ අනිත්‍යදී නිත්‍යයි කියල හිතාගෙන ඉදිත්ති වෙනස් වෙනම් එදකොට වෙනස් වෙනකොට දුකයි මේක තමයි ස්භාවය පෙන්නතුන ඒනිසා ලෝකයේ අනිත්‍යයි ඒ නිසා දුකායි නනිත්‍යය දුක්ක දෙකම තියන දෙැනක මමය මාගේ යන ආත්ම සංකල්පය ඇති කරගන්න බෑ. මගේ කියල කිසිවත් දකිට බෑ. මගේ කියලා හිතන් හදනකොටත් වෙනස්සෙලා. ඉතිං කොහොමද මගේ කියලා හිතන්න. මගේ නම් මටවුන විදියට මේක පවත්තන්න පුළුවන් වෙන්නවා. නමුත් එහෙම පවත්තන්න බෑන පින්නතුනි ඒ නිසා මගේ කියල කතා කරන්න බේ මීතත්වය තේරුම්ගත් අවසට අන්න ඉතනැති අපි සැබෑ ලෝකයේ දකින්නට සුදුසුකම් ලබනවා ඒ නිසා ඔබත් හිත හඳුනගෙන හිතේ කෙලෙස් ඇතිවන හැටි හඳුුණගෙන ඒවා පාලනය කරන හැටි හඳුනගෙන ඒවා හිතින් ඈත් කරගෙන සමත විදර්ශන වඩා ලෝකෝත්තර විමුක්තිය සාක්ෂාත් කරගන්නට අධිස්ථාන කරගන්න පෙන්න්න තුළේ අද උතුම් පෝය දවසේමධර්ම දේශනාව සඳහා පුුණ්‍යවන්ත දායකත්තයගෙන කටයුතු කළේ ගිරිවුල් අතුරුවල පදිංචි දැනට කුවිට්ටි සේවයන යුතු RH කමලා රංජනීද සිල්වාමෙනවිය එතුමියගේ ප්‍රධාන අරමුණතමයි මීට වසරකට පෙර පරලෝසපත් ගිරි ඔල්ල අතුරුවල විසූ එ එ ලිලී නෝනාද සිල්වා ආදරණීය මෑනියන්ට පින් අනුමෝදන් කිරීම සහ දෙදාස් හතරී දුළස්වනිමාස දා හත්වනදින පරලෝසපත් RH ඇබද සිල්වා පානන්ට පින් අනුමෝදන් කිරීම ඒ නිසා මේ දෙමාපිය දෙදෙනට ම මේ පින් අ ඒ අය සුගතිගාමී වේවා, සුගතිය ඇත්නං වඩා දියුණුුවේවා අවසන අම අමහනිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරම. සෙසු අරමුණුුවතරේ තියනවා කමලා රංජනී මෙෙනවියගේ නමින් පරලෝසපත් සියලුම ඥාතිහිත මිත්‍රාධහින්ට නිවන් සුවය පිණිස මෙම ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා කියලා. ගිරිවුල්ල බැබිලවනාරාමයේ විහාරාධිපති සෝමරත්න ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කමලා රංජනීද සිල්වා මිනවියගේ සියල්ුම සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ දූදරුවන්ටත් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම ගම්වැසි අසල්වැසි සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම දේශකයානන් වහන්සේ ඇතුළු මහාසංගරත්නයට ආශීර්වාද කිරීම. කොරෝනා වුවදුරදුරුුවේවා සේල් ලෝක සත්‍යෝ සුවපත්තේවා. මෙවැනි ප්‍රාර්ථනා සමගින් ගයාන් දෘෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේසමටත් වස්සාන ධර්මදේශනා ජටයුප් නාලිකාවේ සමස්තකාර්ය මණ්ඩලේටත් ආශීරවාද කරනවා. ඒනිසාමී සියලු ප්‍රාර්ථනායේ අයුින් ඉෂ්ට සිත්තවේවා. මෙලොව යහපත වේවා පරලෝ සුගතිය වේවා. අවසන උතුම් අමාමහන් ඩිවනිින් සෑනසේවායි පාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්පදු සරා. වස්සාන ධර්මදේශනනා යුබ නාලිකාවඔස්සේ ඔබ ඒශ්‍රවනය කළේ මීට වස්සරකට පෙර පරලෝ සැපත් ගෙරෙවුල්ල අතුරුවල වෙසූ එ ලිලිනෝනාද සිල්වා ආදරණියය මැණියන්ට සහ නිදහස් හතර වසරේ දුළස්සනි මස ද හත්වන දින පරලො සැපත් RH එමද සිල්ලවා ප්‍යානන්ට පින් අනුමෝදැ කිරීම පිණස වස්සාන ධර්ම දේශනා ජටයෝබ් නාලිකා වස්සේ සිදු කළ ධර්මදානම පින්කමයි. එ වෙනුවෙන් පින්බර දායිකත්වයගෙන කටිතු කළේ ගිරවුල්ල අතුරුුවල පදිං්චි දැනටක්ටී සිව නිියුතු RH කමලා රංජනීද සිල්වාමෙනවයයි. සිදුකලා වූ ධර්ම ධනවය කුසලේ අනු භාවේ බලයෙන් RH කමලා ංජ ීදසිල්වා මනී ඇතුළු, පවුලෙ සීලුමතිනාට නිදුක් නීරෝගී සුවය උදාවේවායි සාදුසිතිින් ප්‍රර්ථනා කරමෝ. ධම්ම සුවභ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්කව සිටින ඔබටක් ඔබේ ජංවතනය වෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමට. සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා යු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට. ඩින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්ැසූ. සැමට තෙරුබන් සරණයි බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශන අපගේ ජටුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.